ගෞරවනීය ස්වාමීන් වහන්ස, පසේ බුදුවරයාණන් වහන්සේලා පහළවන්නේ කුමන කාලයකද? මොන වගේ පරිසරයක් තිබෙන කාලවකවානුවකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලයන්නේ. අබුද්ධෝත්පාද කාලය කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන මේ අර්ථයන් ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ. ඒ කියන්නේ කවදා හරි ඔය කාසාය කණ්ඩකලාත් අතුරුදහන් ගිලා ගියනොත්. මුද කාසාය කණ්ඩක ඉන්න තාක්කල් සංඝයා කියන අර්ථය තියෙනවනේ නේද? ධර්මයේ කියන අර්ථයක් තියෙනවනේ. සියලුම ධර්මයේ අර්ථයන් අතුරුදහන් වෙලා ගිය කාලෙක තමයි පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඒතර දැන් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීම කියන කාරණේ මේ ක්ෂණිකව වෙන දෙයක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ සාරාසංක කල්ප ලක්ෂ ගානක් මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන දසපාරමී පුරාගනායමේ ඵලයක් හැටියට. එතකොට රහතන් වහන්සේ කෙනෙක් අසූ මහ ශ්‍රාවකින් වහන්සේලා කෙනෙක් මේ උතුම් රහත් ඵලයන්ට ඒ පදවිතානාන්තර වලට පත් වෙන්නේ ඒ සාරාසංක කල්ප ලක්ෂ ගානක් දීර්ඝ කාලයක් මම උතුම් රහත් ඵලයට පත් වෙනවා කියන එන්නා උපාදානේ ඔස්සේ. ඒ වගේ පසේ බුදුරජාණන් වහන්සේ නමකුත් පහළ වෙන්නේ නෝන අතීත උපාදානයන්ට අදාළව. එයා සංසාරයේ අතීතයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැකලා එහෙම නැත්නම් මේ ධර්මයේ තුල කියන පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයන් දැකලා මම පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනවායි කියලා උපාදානයක් ඇති කරගන්න. උපාදානයක් ඇති කරගෙන මේ පසේ බුදුරජාණන් වහන්සේ කියන උපාදානය ඔස්සේ යා පින්කම් කරමින් දන් දෙමින් නිරතුර සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය ඔස්සේ ඒ දැනීම අවුරුදු ලක්ෂ ගානක් කල්ප ගානක් ඉස්සරහට අරන් ඇවිල්ලා එයා යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ පසේ බුද්ධත්වයට පත් වෙලා. ඒතර පසේ බුද්ධත්වයට පත් වෙන කෙනෙකුට කවදාකවත් සාස්තුන් වහන්සේ කෙනෙක් කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබෙන්නේ නැහැ. ඒතර පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් තනියමයි ධර්මය අවබෝධ කරගන්නේ. මොකද ඊට අදාළව යා සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල නිරතුරුවම ඊට අදාළ දැනීම් සකස් කරගෙනයි ඉන්නේ. එයා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගත්ත මොහොතේ පටන් එයා දන්නවා මම පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. කොහොමද එයා දන්නවා මට බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැහැ. මට රහතන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැහැ. මට ධර්මයක් ඇහෙන්නේ නැහැ. මට කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබෙන්නේ නැහැ. එයා මේ සියල්ල දැනගෙනයි මේ සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවයේ තුලේ දැනීම් ඔස්සේ යා සංසාරේ මැරෙමින් ඉපදෙමින් ඉන්නේ පටිච්චසමුප්පන්න. එතකොට ඒකට අහම්බයක් නෙමෙයි. යා පුහුණු කරලා තියෙන්නේ. තේන්නා? එතකොට මේ පුහුණුව ඔස්සේ යා යම් දවසක අබුද්ධෝත්පාද කාලයේ උප්පත්තිය සකස් කරගත්තොත් අන්න යාට තරුණ කාලේනකොට නොවන ගිහි කාලේ බත් පිඟාන කමින් ඉන්නකොටම යාට මේ බත් පිඟාන වමනයක් බවට පත් වෙලා පේනවා. තේන්නා? එයාට පේනවා. එයා මේ ශරීරයට පවුඩර් ටිකක් දාන මොහොතේම එයාට මේ ශරීරය එකපාරට ඇටසැකිල්ලක් වෙලා කවුරුත් කියලා නෙමෙයි. කවුරුත් කියලා නෙමෙයි. කල්යාණ මිත්‍රයෙක් නැහැ. එයා පුහුණු කළා සංසාරේ. එයා දන්නවනේ දැන් පසේ බුදු කෙනෙක් වෙන්නේ මෙහෙමයි කියලා. ඒක දැකලා පුහුණු කරලා ඒ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයන් තුල අන්නේ ශක්තිමත් වෙනකොට තමා තුලින් අනිත්‍ය සංඥා මතුවෙනවා. එයාට කලකිරෙනවා. දැන් එයා පවුඩර් දාන්න ගියේ කණ්ණාඩි ඉස්සරහට. නමුත් එකපාරට එයාට පේනවා මේක ඇටසැකිල්ලක් වෙලා. එයා කෑම ටික රසෙන් කන්න ගියේ ඊට අර එකපාරට මේ කෑම ටික වමනයක් වෙලා පේනවා. එයා ඊට පස්සේ කලකිරිලා එයා තනියම සිවුරු පෙරවගෙන තමයි පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. තේනවා? එයාට කාගේවත් මාර්ගෝපදේශකත්වයක් ලැබෙන්නේ නැහැ. තේනවා? එහෙම පසේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ කියන්නේ යා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තින රහතන් වහන්සේ කෙනෙකුට අදාළව බුදුරයන් වහන්සේ කෙනෙකුට සමානව චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. එතකොට එහෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු පසේ බුදුරජාණන් වහන්සේ දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා කියලා කියන්න නොදන්නවා වෙන්න බෑ. එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කළානේ. දැන් දුක නැති කරගත්තා. එතකොට මේ දුක කියන කාරණේ ඇති වෙන්නේ තෘෂ්ණාව නිසාමයි කියන කාරණය එයාට කියන්න බැරිද? පුළුවන්. එයා ඒක දන්නවා. මේ මම මේ තැනටපත් උනේ සීලය ආරක්ෂා කිරීම තුලින්න කියන කාරණය කියන්න දන්නවා. නමුත් එයා දැනගත්ත දේ නෝනා බුදුරජාණන් වහන්සේ කෙනෙක් වගේ මේ ධර්මය බෙදලා ගලපලා කියන්නේ එයා දන්නේ නැහැ. අවම වශයෙන් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් තරම්වත් ධර්මය ගලපා බෙදලා කියන්න දන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ පූර්වාදර්ශ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියාට පස්සේ ධර්මයේ පූර්වාදර්ශ තියෙනවා. තේන්න? සංඝයාගේ පූර්වාදර්ශ තියෙනවා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට මේ කිසිම පූර්වාදර්ශයක් නැහැ. නමුත් එයා දන්නවා තනියම මේ දුක නම් සකස් වුනේ තෘෂ්ණාව නිසාමයි කියලා. කුමක් කෙරේ තෘෂ්ණාවද? මේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව නිසායි කියන කාරණය දන්නවා. නමුත් ඉන් එහාට ගලපලා බෙදලා ධර්මයේ පංච උපාදානස්කන්ධ හැටියට කියන්න පසේ බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ. දැන් ඔබ හිතන්න දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. පිරිනිවන් පාලා ධර්මයේ ලෝකේ රහතන් වහන්සේලාත් නැහැ. නමුත් ධර්මයේ ජීවමානව තියෙනවා, සම්දික්ඨිකව තියෙනවා. මේ ධර්මයේ සම්දික්ඨිකව තියෙන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන යම් කෙනෙක් අපි කියමු මේ මහත්මයා උතුම් රහත් ඵලයට පත් වෙනවා. තේන්නා? දැන් මම බුදුරජාණන් වහන්සේ නම ජීවමානවත් නැහැ. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද කියනත් අපි දන්නේ නැහැ. තේන්නා? නමුත්
මේ මහත්මයා සංසාරේ හුරුව නිසා සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල තමන්ගේ කුසල් ශක්තිය පරිපූර්ණ භාවයට පත් වෙලා වීරයෙන් තම උස්සාහයෙන් තම වීරයෙන් ජීවිතේ මරණයට දාලා උතුම් රහත් ඵලයට පත් වෙනවා. නමුත් උතුම් රහත් ඵලයට පත් වුණත් මේ මහත්මයා කවදාකවත් සූත්‍රයක් කියවලා නැහැ. නමුත් සද්ධර්ම ශ්‍රවණය කළා. සද්ධර්ම ශ්‍රවණය කළා. නමුත් මේ මහත්මයාට තිබ්බේ මේ රූපය දුකයි කියන මේ ජීවිතය දුකයි කියන කාරණේ දැක්ම මේ මහත්මයාට තිබ්බා. දැකලා මේ රූපය දුකයි කියන තැන ඉදන් වඩාගෙන ඉස්සරහට ගිහිල්ලා ආ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳලා ආ උතුම් රහත් ඵලයට පත් වෙනවා. පත් වුණත් එයාට මේ පංච උපාදානස්කන්ධය බෙදලා ගලපලා කියන්න දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. සමහර රහතන් වහන්සේලා ඉන්න පුළුවන් ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංගට කියන්න දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අන්‍යාගමික පින්වතුන් ආවා. ඒ පින්වතුන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කමටහනක් ඉල්ලනවා. දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ට ගාථාපද හතරක් පාඩම් කරගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒතර මේ පුංචි චුල්ලපන්තක හාමුදුරුවෝ එහෙම නැත්නම් අර සුසාන භූමියේ බැඳලා දාලා තිබ්බ සෝක්මාවක පුංචි හාමුදුරුවෝ එහෙම නැත්නම් සංකිච්ච කියන ළමා වයසේදී මහාන වෙච්ච රහත් ඵලයට පත් වෙච්ච පුංචි හාමුදුරුවෝ බලන්න මේගොල්ලෝ රහත් ඵලයට පත් වෙන වෙලාවේ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගංගට හරියට කියන්න දන්නේ නැහැ. නමුත් මේ මාර්ගංගට කියන්න දැනගන්න ඊට පස්සේ ආ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා කියවලා අන්න ඊට අදාළව තම අවබෝධ කළා වූ ධර්මය මතු කරලා ගන්නවා. ඒතොර එදාට ඒ රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දන්නේ නැති වෙන්න පුළුවන්. සප්ත බොජ්ජංග කියන්නේ සති ධර්ම විජේ වීර පීති පස්සාදි සමාධි උපේක්ඛා කියන දන්නේ නැති වෙන්න පුළුවන්. දන්නේ නැති වුණත් අන්න යා බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියවන මොහොතේම සම්පූර්ණයෙන්ම යා මේක මතු කරලා ගන්න. මොකද ඒ අවබෝධය ලැබලා තියෙන්නේ. නමුත් ලැබපු අවබෝධය අනුන්ට දේශනා කරන්න තරම් එයා දැනුම නැහැ. තේරුම නැහැ. තේන්න. එයාට තේරුම නැහැ. රහතන් වහන්සේ කෙනෙක් ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන ගන්නවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි මේ ඇස අනිත්‍යයි. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය අනිත්‍යයි. මේ ඇස අනිත්‍ය නම් මේ ඇස නිසා සකස් වෙන්නා වූ වේදනාවත් අනිත්‍යයි සංඥාවත් චේතනාවත් විඥානයත් අනිත්‍ය උච්චරයි කියන්නේ. ඕක කියලා ඕක අහගෙන තමයි ගිහිල්ලා භාවනා කරන්නේ. භාවනා කළා පළවෙනි රාත්‍රියේදීම රහත් ඵලයට පත් වෙනවා. ඒ රහතන් වහන්සේගෙන් ඇහුවොත් පංච උපාදානස්කන්ධය විග්‍රහ කරලා බෙදලා කියන කලේ රහතන් වහන්සේ දන්නේ නැහැ. නමුත් ඒ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පංච උපාදානස්කන්ධය මේක විග්‍රහයතුව නැත්තම් කියවලා දැක්කට පස්සේ පුතේයා සම්පූර්ණයෙන්ම අවබෝධය තුලින් අනිත්‍යයට වඩා දක්ෂ විදියට කියනවා. දැනීම අවශ්‍යයි. අවබෝධයේ ලෝකයට මතු කරලා පෙන්නනම් දැනීම අවශ්‍යයි. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට ඒ දැනීම ලබා ගන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ නැහැ. එනිසා නමුත් පසේ බුදුරජාණන් වහන්සේ දන්නවා දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසායි කියන කාරණේ කියන්නේ. එනිසා නිරේතුරු ඔබ රූපය කෙරෙහි මේ මිලමුදල් දේපල කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න එපා කියලා කියන පසේබුදුරජාණන් වහන්සේට බැරි කමක් නැහැ. ඕනෑම පසේබුදුරජාණන් වහන්සේ කෙනෙක් ලැබුව අවබෝධය තුළ පසේබුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් ගිහි කෙනෙක් ළඟට ගිහිල්ලා පුතේ මේ දුක සකස් වෙන්නේ ඔබ මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි. නමුත් පසේබුදුරජාණන් වහන්සේ ඒක කියන්නේ යන්නේ ඇයි කියන්නේ නැත්තේ? පුතේ මේක අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ. ආස්වාදයට ලෝකයා බැඳිලා ඉන්නේ. නමුත් මිනිස්සු දන් දෙනවා. දන් දෙනවා. දන් දෙන්නේ නැත්නේ දැන් අපි පාත්‍රේ අරගෙන හම්බන්තොට ටවුන් එකට ගියොත් පුතේ මුස්ලිම් කඩේ මහත්තයා දන් දෙනවා. තේන්න. නොදීන්නේ නැහැ. දන් දුන්නත් එයා මං කියන දේ පිළිගන්නවද? නැහැ. මං පාත්‍රේ අරන් ක්‍රිස්තියානි මහත්තයෙගේ ගෙදෙට්ට ගියොත් එයා දන් දෙනවා. නමුත් එයා මං කියන දේ පිළිගන්නේ නැහැ. නමුත් එදාට මිනිස්සු දන් දෙනවා. දන් දුන්නත් නෝනා මේ කියන ධර්මය පිළිගන්නේ නැහැ. මොකද ආස්වාදයට බැඳුනා වූ ලෝකයක් ධර්මය පිළිගන්න ධර්මය අහන්න පින තියනයි එදා සංසාරේ නැහැ. එදා ඒ නැහැ. එදා පිරිහිලා ඉන්නේ නැහැ දිව්‍යතලවල කොහේ හරි ඇති. මෙතන ධර්මය අවබෝධ කරගන්න පිරිසක් නැහැ. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේ තමන් ධර්මය අවබෝධ කරගෙන ඒ තුලින් තමන්ට තමන් අවබෝධ කළා වූ ධර්මය තුල අනුන්ට පින්ඩපාතයක් පූඩා කරලා ඒ වගේ පින් ලැබෙන ක්‍රමයක් සකස් කරලා දීලා ඒගොල්ලෝ පිරිනිවන්. ඒගොල්ලෝ පිරිනිවන්. මොකද ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ ලෝකයාට ධර්මය බලත්හරකාරයෙන් කියන්න යන්නේ. මොකද ඒගොල්ලන් උපාදානයක් උස්සේ ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයාට බණ කියන පිරිස. ඒ උපාදානය උස්සේ ඒගොල්ලෝ ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මාර්යා බුදුරජාණන් වහන්සේ ලෞතුරා සම්මා සම්බෝධිය අවබෝධ කරගත් වෙලාවේ මාර්යා ඇවිල්ලා කියනවා හරි භාග්‍යවතුන් වහන්සේ. දැන් හරිනේ ඔබ දැන් මෙච්චර දවස් වෙහෙසුනා අවුරුදු 6ක් මෙච්චර දුක් විඳා කලේ බුද්ධත්වය අවබෝධ කරගන්නනේ. දැන් අවබෝධ කරගත්තා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවද? නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා මාරේ ඔබ කියන විදිහට මම පිරිනිවන් පාන්නේ නැහැ. මම මේ ධර්මය දේශනා කරනකම් මං ශ්‍රාවක සංඝයා ඇති කරනකම් ඒ ශ්‍රාවක සංඝයාට මේ ධර්මය ලෝකයාට දේශනා කරන්න ශක්තිය ලැබෙනකම් මං පිරිනිවන් පාන්නේ නැහැ කියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ උපාදානය. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙච්ච වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කැලේට ගිහිල්ලා මුළු ජීවිත කාලෙම ගත කළාද? නැහැ.
ඒ මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ ආවේ උපාදානයේ ඔස්සේ ඊට අදාළ ගමනක් යන්නේ. ආනන්ද සාමින් වහන්සේ ආවේ ඊට අදාළ ගමනක් යන්නේ. ඒගොල්ලන්ගේ සංස්කාර පත්‍ය විඥාන කියන දැනීම තුල ඒගොල්ලෝ ඒ අදාළ ශේෂ්‍රයන්ට යොමු වෙනවා. ඒ වගේ පසේ බුදුරජාණන් වහන්සේගේ දැනීම සකස් වෙලා ඉන්නේ මම බණ කියන්නේ නැහැ. මොකද පසේ බුදු කෙනෙක් බණ කියන කාලයක නෙමෙයි පහළ වෙන්නේ. ඒතකොට ඊට අදාළ වේ දැනීම සකස් වෙනවා සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුළ. තේන්න. ඒ නිසා ඒගොල්ලෝ බණ කියන්නේ යන්නේ නැහැ පසේ බුදුරජාන් වහන්සේලා බණ කිව්වත් එදා ඉන්න ලෝකයායේ ධර්මය අහන්නේ නැහැ. එදා ඉන්න ලෝකයායේ මං අද ගිහිල්ලා සවුදි අරාබියේ ගිහිල්ලා ධර්මයේ දේශනා කළොත් එහි ඉන්න මිනිස්සු ආයිද? අහන්නේ නැහැ. මගේ ජීවිතෙත් අ르ජිනේට ලක් වෙයි. ඒතකොට පසේ බුදුරජාන් වහන්සේ එදා ලෝකයාට දන්න ටිකවත් කියන්නේ යන්නේ නැහැ. ඇයි? ලෝකයේ අධර්මිකයි ඒ අධර්මික ලෝකය නිරේතුරුවම අකුසල් කරගනීවි කියන කාරණේ තුල ඉඳලා නිරේතුරුව පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් පිරිණිවි යනකම් උන්වහන්සේ වැඩියෙත්ම සමාජය තුලට නොයන්නේ කුමක් නිසාද? මිනිස්සු අකුසල් කරගනී කියන කාරණේ. අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා ගැන කියද්දි බුදුරජාණන් වහන්සේ කියනවනේ මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ හිටිය කාලේ රාජකුමාරේ. මේ රාජකුමාරයා උදේ අස්සේගේ පිටේ නැගලා චාරිකාවක් යද්දී අර පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කැලේකින් ඇතුලෙන් එළියට ආව පිණ්ඩපාතය යන. එතකොට මේ රාජකුමාරයා පසේ බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ නැහැ. මේ රාජකුමාරයා කියනවා මේ පව්කාර මිනිස්සයා ඇඟේ කුෂ්ඨයක්ද කොයිද රෙද්දක් පෙරවගෙන උදේ පාන්දර යනවා කියලා. ඒ කියපු කතාවට පසේ බුදුරජාණන් වහන්සේට අවුරුදු කල්ප ගාණක් නිරේ පැහිලා තමයි මිනිස්සෙක් වෙච්ච වෙලාවේ මුළු ශරීරෙම කුෂ්ඨයක් දරාගෙන එළියට ආවේ. ඒ නිසායි පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකයේ ඉස්සරහට යන්නේ නැත්තේ. දන්න පුංචි ධර්මය හරි දේශනා කරන්න යන්නේ නැත්තේ. මොකද දන්නවා ඒගොල්ලන්ගේ ශක්තිය වැඩි, ඒ ශක්තිය වැඩි ශක්තිය නිසා අනුන් නිරේතුරුව තමන් ගින්දරක් අනුන් තමන් නිසා පිච්චෙනවා කියන කාරණේ ඒගොල්ලෝ දන්නවා. ඒ නිසායි උන්වහන්සේලා දන්න පුංචි ධර්මය හරි නොකිය ඒ විදිහට ජීවත් වෙලා පිරිනිවියන්. අනිත් එක ඒගොල්ලන්ට කිසිම උපාදානයක් කැමැත්තක් සකස් වෙන්නේ නැහැ ධර්මයේ කියන්නේ. මොකද අර අතීත උපාදානයන්ට අදාළ. ඒගොල්ලෝ මේ ප්‍රාර්ථනාව ඔස්සේ ඉන්නේ බණ කියන ප්‍රාර්ථනාවට නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ. එහෙම තමයි ඒක ගල්පලා ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ පසේ බුදුරයාණන් වහන්සේලා දෙනමක් එකවර පහළ වෙනවද? පසේ බුදුරයාණන් වහන්සේලා අප්‍රමාණ පිරිස් එකම මොහොතේ පහළ වෙච්ච තැන් සූත්‍රගත ධර්මයේ තියෙනවා. ස්වාමීන් වහන්සේ පසේ බුදුරයාණන් වහන්සේලා පහළ වෙන අබුද්ධෝත්පාද කාලවල සුවිශේෂී ලක්ෂණ මොනවාද ස්වාමීන් වහන්සේ? මොකද අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ ඕන සම්මාදිට්ඨිය ආරෂ්ඨාංගික මාර්ගය අර්ථයන් ලෝකේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක් නැහැ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවක් නැහැ. මැරිලා නැවත උපතක් තියෙනවා කියන විශ්වාසයක් නැහැ. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසයක් නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසයක් නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් ඉන්නවා කියලා විශ්වාසයක් නැහැ. ඔය කිසිම විශ්වාසයක් නැහැ.